සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමග ඉන්න ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රවි අල්ලන්න CID ගෙදරයයි. වරෙන්තුකාර රවි ගෙදරින් අතුරුදන්. Perpetual Treasuries අධ්‍යක්ෂ සුරේන්ද්‍රන් අත්අඩංගුවට. අටතෙක් බන්ධනාගාරයට රනිල් අලියාගෙන් අකිල මැකෝට දැනුම් දෙයි සජිත් පිල දුරකතනෙන් අපේ ලකුණ දුරකතනේ සත්ව හිංසාවට එරෙහිව අගමැති නැගී සිටී කොරෝනා රටවලින් එන ශ්‍රී ලාංකිකයන් නියෝදායනෙට හිස්බුල්ලාගේ මඩකලපුව විශ්වවිද්‍යාලය රජය යටතට කොරෝනා නිසා බෙත්ලෙහෙමත් වසා තමයි දේශීය ප්‍රවෘත්ති බඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා රවි කරුණානායක මහතාගේ නිවසට දෙවරක්ම රහස් පොලිසිය ගොස් ඇතත් ඔහු නිවසේ නොසිටි බවයි පොලිසිය පවසන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ වරෙන්තිනු කිත් කෙරුණා. ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. ඒ මහතා මෙම අවස්ථාවේ නිවසේ නොසිටි බවයි පැවසෙන්නේ. Perpetual Treasuries සමාගමේ හිමිකරුවන් වන අර්ජුන් ඇලෝෂියස්ගේ නිවසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් ඔහුද නිවසේ නොසිටි බව පැවසෙනවා. කෙසේ වුවද මෙම සැකකරුවන් අතුරින් බැඳුම් කර වංචාවේ 8 වන සැකකරුවන මුතුරාජා සුරේන්ද්‍රන් මහතා අද අත්අඩංගුවට ගැනුණා. ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. ඉදිරි මහමැතිවරණයට අලියා ලකුණින් තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂ මහලේකම්වරයා මේ බව මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දුන් බවයි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සඳහන් කරන්නේ. අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම තර්ක කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිඛිතව දැනුම් දීමටයි පියවර ගෙනැත්තේ. එම දැනුම් දීම අද සිදු කළ බව අකිල විරාජ් කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපියේ සඳහන්. පාර්ලිමේන්තු මහමැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 24ක් මෙවන විට අප මුදල් තැන්පත් කර තිබෙනවා. මහමැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම ඊයේ ආරම්භ වූ අතර ඒ ලබන 16 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. මැතිවරණයේ සඳහා පසුගිය 4 වෙනිදා අප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළද මෙවන විට ස්වාධීන කණ්ඩායම් 24ක් අප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඒ සඳහා ලබා දී ඇති කාලය ලබන 16 වෙනිදා දවල් 12න් අවසන් වෙනවා. මේ අතර එළමෙන මහමැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ යටතේ දිස්ත්‍රික්ක 3කට තරඟ වැදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂ දේශපාලන මණ්ඩලය මෙම තීරණයට එළඹෙති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ පවසන්නේ. නුවරඑළිය බදුල්ලා හා මහනුවර දිස්ත්‍රික්ක සඳහා කොංග්‍රස් සමාජිකයින් නිදහස් පොදුජන සන්ධානයේ යටතේ මෙසේ තරඟ වැදීමටයි තීරණය කර ඇත්තේ. සත්ව සුබසාධනයේ වෙනුවෙන් නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. සත්ව හිංසනය වැළැක්වීම සහ සත්ව සුබසාධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක සංගම් කිහිපයක නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සාකච්ඡා පැවැත්වුණේ අරලිය ගහ මන්දිරයේදී. එමෙන්ම සත්ව හිංසනය වැළැක්වීම සහ සත්ව සුබසාධනය සඳහා දැනට පවත්නා නීතිමය තත්වයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම නීති සංශෝධනයට උපදේශන මණ්ඩලයක්පත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳව පවත්නා නීති ක්‍රියාත්මක නොවන බවයි සත්ව සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කරන පිරිස් පෙන්වා දුන්නේ.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාත්න රටවල් සංඛ්‍යාව 97 දක්වා මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූ බෙත්ලෙහෙම් නගරයේද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා තැමුණා. කොරෝනා ප්‍රබල ලෙස පදුන රටවල් වල සිට මෙරට වෙත එන පිරිස නිරෝධායන කටයුතු වෙනුවෙන් ආන්දෝලනයට ලක් වූ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් මේවන විට පුද්ගලයන් 3497 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසතිතින්ගේ සංඛ්‍යාව 1,2257ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. වෛරසය ආසාදනය වූවන්ගෙන් 57622 දෙනෙකු සුවය ලබා තිබෙනවා. චීනයට අමතරව වෛරසයෙන් වැඩිම පීඩා සිදු වෙත්තේ ඉතාලියටයි. ගෙවුණු පැය 48 ඇතුළත කොරෝනා රෝගීන් 1577 දෙනෙක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට කොරෝනා රෝගීන් 4636 දෙනෙක් මේ වන විට ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. මේ වන විට 197 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. සියලුම ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගකාරකයේදී ඉතාලි රජය ඉතාමත් ඉහළ වෛද්‍ය පහසුකම් ඒ වගේම ඉහළ වෛද්‍ය සේවාවන් ලබා දෙන්නට ඉතාලි රජය මේ වන විට කටයුතු යොදමින් පවතිනවා. දකුණු කොරියාවේද වෛරසය ශීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහිදී පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ආසාදිතයන්ගේ ගණන 6767ක්. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති මගේ නෞකාවක සිටි 21 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනුණා. ඉන්දියාවද නිරෝධායන කටයුතු පුළුල් කිරීමට පියවර ගත්තා. වෛරසය ආසාදනය වූවන් 31 දෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. වතිකානය, සර්බියාව, ස්ලෝවැකියාව, පෙරු රාජ්‍ය හා ටෝගෝ රාජ්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු නවතම රාජ්‍යයන් ලෙස වාර්තා අතරට එක්ුණා. තම රටේ සේවයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වෛරසය ආසාදනය වී නැති බවට වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව කුවේට් රාජ්‍ය දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය සහ ජෙඩා දක්වා පියාසර කිරීම ලබන 10 දා සිට මාසයක කාලයකට නතර කර තිබෙනවා. COVID-19 වෛරසය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයකට අනුව පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා යොමු කරනවා. මෙම නිරෝධායන මධ්‍යස්ථාන පවරා ගැනීම සිදු කරනු ලබන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ලැබී තිබෙන බලතල අනුවයි. ශ්‍රී ලංකාවට ඇතුල් වන දකුණු කොරියාවේ සිට ඉරානයේ සහ ඉතාලියේ සිට පැමිණෙන සියලුම දෙනා දින 14ක් නිරෝධායනට ලක් කරනවා. මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාල පරිසරයේ කන්දකාඩු පුනරුත්ථාපන පරිසරයේ මේ පවත්වනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම ලබන සඳුදා පෙරවරුවේ සිට ආරම්භ කරනවා. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත නොකිරීමෙන් මුදල් ගෙවීමට නොහැකි වූ පුද්ගලින්ට හැකි පමණින් මුදල් ගෙවීමට රජය පියවරගත් බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ණය මුදලක් ලබා ගැනීම සඳහා වෙන කැබිනට් අනුමැතිය ලබාගත් පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත ගිණුමෙන් සම්මත කළා තියෙන ණය සීමාව තුල චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10කුත් රෙන්මින්බි මිලියන 2000කුත් දස අවුරුදු කාල පරිච්ඡේදයක් සඳහා ණය මුදලක් ලෙස ලබා ගන්නෝ තුන් අවුරුදු කාල සහනයක් සහිත විදේශ ණය වාරික පොලි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා කියන අරමුණු තුනට මේ මුදල පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඉක්ුත් රජය ලබාගත් ණය වල කොන්දේසි වලට වඩා රටට වාසිදායක හා සහනදායි කොන්දේසි යටතේ ලබා ගන්න බවත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමති වෙනවා. අර අතුරු සම්මත ගිණුම සම්මත නොකිරීමේ 2019 ගෙවී යුතු දේ නොගෙවූ අයට උපචිත වියදම් ගෙවීම පමා වෙලා තියෙන අයට මේ මුදල් පුළුවන් ආකාරයට ගෙවන්නම කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජයට විදේශ විනිමය හිර වෙලා ගෙවා ගන්න බැරි වෙයි කියලා සිහින දකින අයට මතක් කරන්න ඕනේ එවැනි කිසිදු අර්බුදයක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන්ව දින පහකින් අලුත් පත්වීම් ලද උපාධිධාරීන්ගේ පුහුණුව ආරම්භ කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
හතලිස් 5585 දෙනාටම රජයේ රැකියාව සඳහා අවශ්‍ය ගෙවීම් සහිතව පුහුණුව ලබා දෙන බවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් මම සහතික වෙනවා යම් කිසි පාර්ශ්වයකට පත්වීමේ ලිපිය ලැබිලා නැත්නම් මාර්තු මාසේ 11 වෙනිදා රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ මේ 45585 දෙනාගෙම නාම ලේඛනයේ ඇතුළත් කෙරෙනවා දින 7ක් ඇතුළත පත්වීම ලැබිලා බාරගත්තේ නැත්නම් පත්වීම අවහොසි වෙනවා කියන නියමයේ අදාළ වෙන්නේ නැහැ නමුත් පුහුණුව ලබා දෙන්න විදියක් නැහැ අපි කවුරුත් මැතිවරණ කොමිසමේ නියෝගයන්ට ගරු කළ යුතු වෙනවා ඒ පුහුණුව මැතිවරණේ නිම වෙලා දින 5කින් නැවත සියලුම දෙනාට පුහුණු වීම කටයුතු ටික ආරම්භ වෙනවා මාර්තු 11 වෙනිදා වෙබ් එක බලන විට තමන්ට රැකියාව ලැබිලා නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වුණොත් ජනාධිපති ලේකම් ජනාධිපති කාර්යාලය කොළඹ කියලා අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් සමගි ජනබල වේගයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා මුඛ්‍යාධිකාරී මණ්ඩලයම මම ඉල්ලන්නේ නැතු සංධානීය නායකය බවට පත් කරා සංධානීය අගමැති අපේක්ෂකවරයා බවට පත් කරා මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා බවට ඒ නිත්‍යානුකූල මුඛ්‍යාධිකාරී මණ්ඩලයේ අවසරයක් ඇතිව මේ සංධානය අපි ආරම්භ කළේ හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ සංධානය එක්සත් ජාතික පක්ෂයක් ඇතුළත් සංධානයක් කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕන විවිධ පුද්ගලයන් විවිධ කතන්දර කියතියේ යනවා මට දෙන්න තියෙන එකම එක උත්තරය මගේ පියාණන් ජීවිතය අහිමි කරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියේ මහපාරේ ඉඳගෙන සංවිධානය කරන අතරතුර ඒක කවුරුත් මට පොළපාටේ වැදගත්කම අලියාගේ වැදගත්කම එක්සත් ජාතික පක්ෂයේ වැදගත්කම ගැන කාගෙන්වත් මට උපකාරක පන්ති අවශ්‍ය වෙන්නේ නැහැ සියයට 80ක් දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තුමත් එක්ක 100ට 20යි තමයි මේ පැත්තේ ඉන්නේ ඉතින් ඒ 20ත් මං හිතන්නේ හෙට අනිදා වෙනකොට ඒකත් මේ පැත්තේ එන්න පුළුවන් රණවිල වික්‍රමසිංහ මහත්තයාගේ අහංකාරයක් තියෙනවා මමයි ලොක්කා මට වැඩිය කවුරුත් ලොක්කා නැහැ කියලා ගිය අවුරුදු 4 මාර්ගත් ජනතාව දුක් විඳා මේ දෙන්නා ගාගත්තා ජනතාව දුක් විඳා රට සංවර්ධනය වුණේ නැ ඉදිරියට යන්න බැරි වුණා අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා වගේම එක්සත් ජාතික පක්ෂයේ හදවත තියෙන්නේ මෙතන අද සජිත් සමග සමගි ජන බල වේගේ අපි එකතු වෙනවා කියලා ඔබ කියන්න අනුමත කරනවා කියලා කියන්න මෙන්න මෙන්න බලය ඉතින් අපි සියලු දෙනාම ඉන්නේ එක තැන එද එක්සත් ජාතික පක්ෂා එක්සත් ජාතික පෙරමුණ මේ දෙගොල්ලෝම එකතු වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ තාම තරම් කරන ලාංඡන තාම තීන්දුව කරන්නේ නැති නිසා ගැටලුවක් නැහැ අපි දෙගොල්ලෝම එකතු වෙලා තමයි යන්නේ ඒක තමයි අපේ බලාපොරොත්තුවත් වෙන් වෙන්න දෙන්නේ නැහැ අපි අවුරුදු 30 මේ එක්සත් ජාතික පක්ෂයට තනියම බලයක් ලැබිලා නැහැ. බලය ලබා ගත්තත් බලය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා 2001 එක වුණා 2015 එක වුණා නමුත්. ඒක නිසා අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද බලය ලබා ගන්නේ? කොහොමද බලය පවත්වාගෙන යන්නේ? හැම දේශපාලන ව්‍යාපාරයක් වගේම එක්සත් ජාතික පක්ෂයක් සසු දේශපාලන පක්ෂ සියල්ල වෙනස් වෙන්න ඕනේ, අලුත් වෙන්න ඕනේ මිත්‍රෝ. දැන් හිටපු මන්ත්‍රීවරු, ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරු 40කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට සමගි ජන බලවේගයට සහයෝගය දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ටෙලිෆෝන් එක තමයි දිලා තියෙන ලකුණ. තව දින 3-4ක් ඇතුළත ලකුණ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා අවශ්‍යයි. දැන් තියෙන්නේ ඡන්දය ජයග්‍රහණය කිරීම සහ ඒ සඳහා සංවිධානය කිරීම පමණයි. අපි දැන්ටමත් අපේ මිත්‍රත්වයේ වෙනුවෙන් සමගිය වෙනුවෙන් අපේ ලකුණවන දුරකථනයේ සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් දෙන්නේ නැතුව අපි පොදු ලකුණකට අපි ඒකතාවේ ප්‍රකාශ කරපු නිසා තමයි අපේ ලකුණ සම්බන්ධව අපි අවශ්‍ය ප්‍රචාරය දුන්නේ නැති සමගිය වෙනුවෙන් කවුරු හරි වෙන වෙනම ඉල්ලනවා නම් ප්‍රකාශ කරලා තියනවා නම් ඒක සමගිය කඩන් සමගිය බිඳින්න කරන ප්‍රකාශයක් විදිහට තමයි මම දකින්නේ අපි දැන් තීරණය කරලා තියෙන්නේ සමගි ජන බලවේගයෙන් ඉල්ලන්නේ තීරණය අපේ කිසි වෙනසක් නැහැ මේ අතර තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතින්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කිසියම් පක්ෂයක් අපිට අභියෝගයක් නෙවෙයි. ඉස්සෙල්ලා එතුමාට යකඩ සපත්තුවෙන් පෑගිලා ඉන්න එතුමාගේ අනුගාමිකයන් පක්ෂයේ ඉස්සෙල්ලා රයින් ලික්කොමසිංහ මහත්තයා යකඩ සපත්තුවෙන් බේරගන්න කිව්වා නම් උඩම කලින් හොඳයි මං හිතන්නේ. කිසියම් යකඩ සපත්තුවක් අපි පෑගිලා නැහැ. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බිඳගෙන කඩාගෙන ජාතික සමගි ජන බලවේගයේ නමින් తాවකාලික වහලක් අටව ගත්තේ තමන්ගේ පුද්ගලික අමුමමු නග්න ආශාවල් සම්පූර්ණ කරගන්න. ඉතින් ඒකට මේ එකතු කරගෙන ඉන්න රැළ කියන්නේ රටට සියලු දුෂ්ටකම් සැහැසිකම් කරපු රැළ. ඒ අශුද්ධ හවුලක්නේ සමගි ජන බලවේගය කියන්නේ.
එස්සත් ජාතික පක්ෂ දෙකට තුනට කැඩිලා පංගුව ටෙලිෆෝන් එකෙන් තරඟ කරනවා පංගුව තරඟ කරනවා අලියාගෙන් දැන් පංගුව කියනවා සමගි බලවේගය කියලා සමගි බලවේගය නේ මේක අසමගි බලවේගී බවට පත් වෙලා ඉදිනවා කියන එක උදේවස මාධ්‍ය වලින් තමුන්නාසලාට පේනවා ඇති මේ බෙදීම තියෙන්නේ වෙන කිසිවකට නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ බලය සඳහා තමයි මේ ගහ මරා ගැනීම කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාව වෙනුවෙන් මොකද්ද කරන්නේ මොකුත් නැහැ පක්ෂයක් එකතු වෙලා එකට මහමැතිවරණයට යන්න බැරි මිනිස්සු රටක් හදන්නේ කොහොමද මහමැතිවරණයට දැන් පාර්ලිමේන්තුව විසිරුවලා තවම ලකුණකුත් නැහැ ඡන්දේ දාන්න තැනකුත් නැහැ අපි ජනතාවට කියන එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔබේ නායකයන් මේ ඩීල් දදා ගේම් ගහනේ වඳුන ගන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් විමර්ශන ඒකකයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ තුන්වන දිනටත් ප්‍රකාශ ලබා දුන්නා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. කිසිවෙකුට කිසිදු සිදුරකින් රිංගා නොයාමට අපි වැටබැඳීමයි කළ යුත්තේ. මම හිතනවා ඇත්ත වශයෙන්ම අපි වෙනත් අවස්ථාවල දෙකපු කොමිෂන් වලට වඩා ඉතාම හොඳින් අවධානයෙන් කොමිෂන් මේ කටයුතු කරන ආකාරයක් පේනවා. ඒ නිසාම තමයි අපිත් උනන්දුවෙන් ඇත්තටම අපි ළඟ තියෙන මේ සියලු තොරතුරු ලබා දීමට උත්සුක වෙන්නේ. අමාත්‍යාංශයෙන් මෙතන මැතිවරණ ඉදිරිපත් කරන ආයතන මාර්ගයක් තියෙනවා. ඒක සැබෑවක්ද කියලා. ඉල්ලීම් ගොඩක් තියෙනවා. මං හිතනවා මට වඩා සුදුසුෙක් ඉන්නවද මේ 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 ඇති වෙලා තියෙන මේ විශේෂයෙන් මේ ඉස්ලාමික අන්තවාදයේ සම්බන්ධයෙන් සහ මේ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණයේ සම්බන්ධයෙන් මෙරටේ මිනිස්සුන්ට කවුරු හරි කතා කරලා තියෙනවද මට වඩා හොඳින් ඒ නිසා මිස් මිනිස්සු මැද්දේ කුමක් හෝ අපිට යමක් කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා ඒක කරන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්ව වහා හෙළිකල යුතු බව අගරදුගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා කොළඹ අගරදුගුරු පදවියේ 73 ළමා දින සමරුම් උත්සවයට එක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ජනාධිපති කොමිෂම ගැන අපේ විශ්වාසය තියෙනවා. නමුත් අද අපිට පේනවා එන්නේ එන්නම අලුත් අලුත් දේවල් එළිදරව් වෙමින් පවතිනවා. මීට වඩා විනිවිද භාවයෙන් යුතුව ඒ කරන පරීක්ෂණ සිදු කරන්නට ඕනේ. බලාපොරොත්තු වෙනවා රටේ නායකයා මේ පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් ජනතාවට දෙයි කියලා. මේකට සම්බන්ධ නිලධාරීන්ව නිහඬ කරවීමේ වැඩපිළිවෙලක් තිබිලා තියෙනවා. ඒක පැහැදිලිවම පේනවා. මේකට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයෝ රට හැර යෑම ඒ වෙලාවේ මේක මගහැරීමේ තත්වයක් දකිනවා අපි. මේක වහන්න හද ලොකුම අයගේ ඉඳන් පොඩිම අය දක්වා ඒ කවුද කියලා අපි දැනගන්නවා. හැකි ඉක්මනින් අපිට ඕනේ මේකට විසඳුමක්. අපි පාරට බහිනවා. අපි ලෑස්ති අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ. තුර්කියේ තානාපතිතුමා එළදරව් කරපු එක සම්පූර්ණයෙන්ම යට ගහන්න තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඒකෙනුත් එළියට එනවා සමහර නම්. එහෙමනම් ඒ කට්ටිය ගැනත් ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ. ස්ලේම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අකණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. 14 වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල බත්තරමුල්ලේදී පැවැත්වුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලොව ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන නිල්සන් ආයතනයක් වයි වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ. දිවයිනපුරා සිදු කරනු ලබන සමීක්ෂණවලට අනුව ජනතාව අතර ප්‍රචලිතම සන්නාම පුද්ගල නාම හා මාධ්‍ය ආයතන ජනතා සම්මානින් පිදුම් ලබනවා. මෙවර සම්මාන උළෙලේදී ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනියේ අටපට්ටම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. ලංකාවේ හෝ ලෝකේ හෝ එකම ප්‍රෝග්‍රෑම් එක අඛණ්ඩව දොළොස් පාරක් නොකැඩී දොළොස් පාරක් ජනතාවගේ ජනප්‍රියතම ප්‍රෝග්‍රෑම් එක වෙලා තියෙනවද කියලා එහෙම එකක් හොයාගන්න පුළුවන්ද කියලා. The Slim Nielsen People's Television Program of the Year goes to අටපට්ටම. Dr. Hasanth Hettiarachchi, the current executive director of ITN. Egalena Pudiya, come on everybody, move it. එක දිගට එකම සම්මානය 12 වතාවක් හිමි කරගත් එකම රූපවාහිනී වැඩසටහන ලෙස අටපට්ටම වාර්තාතරට ඉක්මනවා. එම සම්මානය දිනාගත්තේ අටපට්ටම නිර්මාතෘ ස්වාධීන රූපවාහිනී විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතායි. ජනප්‍රියම රූපවාහිනී නිවේදක සම්මානයටද ඒ මහතාගේ නම නිර්දේශ වී තිබුණා. හසන්ත හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් කරන දොරමඩලාව වැඩසටහන ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස අවසන් වටේටද නිර්දේශ වීම විශේෂත්වයක්.
ඉන්දු ශ්‍රී ලංකා සාමය සංකේතවත් කරන කච්චතිව දූපතේ වාර්ෂික මංගල්‍ය අද පැවැතුණා. ඉදිරිටේ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්. කච්චතිව ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යයට දකුණු ඉන්දියා හා ශ්‍රී ලාංකීය බැතිමතුන් දසදහසකට ආසන්න පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීමෙන් මංගල්‍යයට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරුණු අතර බැතිමතුන්ට සියලු පහසුකම්ද සපයා තිබුණා. විශේෂයෙන් කුරිකාඩුවන් ජැටිය සිට කච්චතිව දක්වා නාවික හමුදා බෝට්ටු සේවාවක්ද බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණා. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළා. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශන් හිමිපාණන් දෙමළ භාෂාවෙන් දේමෙහෙය පැවැත්වූ අතර ගාල් රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන් සිංහල භාෂාවෙන් දේමෙහෙය පවත්වනු ලැබුවා. මාතර රාහුල විද්‍යාලය සංවිධානය කළ රථ පෙළපාලියක් අතරතුර එහි ගමන්ගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතුරින් බරපතල තත්ත්වයේ පසු වූ එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. තුන්දෙනාම බීමතින් සිටි බවයි වාර්තා වන්නේ. සහෝදරතේ තීර්ථ යාත්‍රාව දෙසින් ආරම්භ කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් අතර පැවැත්වෙන 91 වන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹ SSC පිටියේදී අද ආරම්භ වුණා. තරඟයේ කාසිය වාසී දිනාගත් ආනන්ද කණ්ඩායම ප්‍රථමයෙන් නාලන්ද විදුහලට පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව නාලන්ද විදුහල් ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 307ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දුවාර 57ක් පමණයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රවින් සිල්වා නොදැවි ලකුණු 100ක් රැස් කළ අතර රොෂාන් දිසානායක නොදැවි ලකුණු 77ක් රැස් කළා. පන්දු යැවීමේදී දිනෙත් නිශ්ශංක ලකුණු 34කට කඩුලු 2ක් මිද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ආනන්ද විදුහල් ක්‍රීඩකින් අද දිනේ නිමවන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවි ලකුණු 79ක් රැස් කරගත්තා. මෙම තරගයේදී කනිෂ්ක රන්තිලක ආනන්ද විදුහලට නායකත්වය දෙන අතර අවිෂ්ක පෙරේරා නාලන්ද විදුහල මෙහෙවනවා. හෙට තරගයේ දෙවන දිනයයි. මේ අතර ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ නැරඹීමට එක්ව සිටියා. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk